තිස් වසරක බිහිසුණු යුද්ධයක් නැත්තම් ත්‍රස්තවාදයක් අත්දී ශ්‍රී ලංකාව ඒක නැති කරපු නායකයන් ඒකට සම්බන්ධ වෙච්ච රණවීරුවන් අට යුද අපරාධ චෝදනා මතුවෙන අවස්ථාවක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ පාර්ලිමේන්තු මණ්ඩලයේ ඒ කියන්නේ හවුස් ඔෆ් ලෝඩ්ස්ද නෙස්බි සාමින්වරයා අපේ රට වෙනුවෙන් අපේ ජාතියේ අපේ නායකයන් රණවීරුවන් වෙනුවෙන් කරපු ප්‍රකාශය ගැන කතා කිරීමට මේ අවස්ථාවේ ලැබීම ගැන මම ඉතාම සන්තෝෂ වෙනවා. 2016 වර්ෂයේ අපේ රටට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ යුද අපරාධ ගැන කතා කරලා යම්කිසි නිර්දේශ ඉදිරිපත් කරන අවස්ථාවේ අපේ වර්තමාන රජය ඒ ආපු ඒ චෝදනා සම්බන්ධයෙන් අභූත චෝදනා කිසිම පදනමක් නැති චෝදනා පිළිගත්තා. පිළිගෙන අන්තිමට ඒවා අපේ රටට විරුද්ධව ඇමරිකාවත් එක්ක ආව වෙලා යෝජනාවක් හැටියට සම්මත කරගත්තා. ඒ தත්ත්වය නෙස්බි සාමිවරයා එතුමාගේ ඒ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කරපු ඒ කතාවෙන් යම්කිසි දුරකට නිෂේධනය කෙරුවා. එතුමා කිව්වා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා හමුදාවන් කවදාවත් සිවිල් වශයෙන් විරුද්ධ ආක්‍රමණයක් කිරුවේ නැහැ සටනක් කිරුවේ නැහැ කියලා. එතුමා කිව්වා ශ්‍රී ලංකා හමුදාව අපේ රටේ යුද හමුදාව හැමතිස්සම සටන් කිරුවේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව කියලා. එතුමා ප්‍රකාශ කෙරුවා හැමතිස්සම මානුෂීය මෙහෙයුම් අවස්ථාවේ අපේ හමුදා විශේෂ වගකීමක් ඇතුව සිවිල් ජනතාවට හානි නොනාකරට කටයුතු කෙරුවා කියලා. එම නිසා එතුමා කිව්වා මේ මානව හිමිකම් කොමිසමට ඒ ඇවිල්ලා තියෙන චෝදනා එහෙම පිටම සාවාද්‍ය බව. ඒක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මැදිහත් වෙලා ඒක අයින් කරගන්න ඕනේ කියලා එතුමා කිව්වා. ඊට අපි පොඩ්ඩක් මේකේ වටපිටාව වැළුවම අපිට පේනවා 2009 මයි මාසේ 18 වෙනිදා ත්‍රස්තවාදය මේ රටේ මුලින් උපුටා දැමපු අවස්ථාවේ ඒකට පසුතැවිලි වෙච්ච කණ්ඩායම් බොහොමයක් හිටියා. LTTE හිතවාදීන්, පිටරටින් ඉන්න දෙමළ ඩයස්පෝරාව, ඒ වගේ අපේ රටේ හැමදෙස්සෙම යුද්ධය දිනන්න බෑ කියම කට්ටියක් අපේ රටේ හිටියා. ඒ කට්ටියට මේ යුද්ධය ජයග්‍රහණයක් වුණාම ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒගොල්ලන් ඔය සියලු කණ්ඩායම් එක්කම වෙලා තමයි මේක උපක්‍රමයක් හැටියට මේක එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත මේක යොමු කරුවේ. ඒකම මතක තියාගන්න 2009 අර නන්දිකඩල් කලපුව අසල ඒ අභියස කුටි සංවිධානයේ හිර වෙලා තියෙන අවස්ථාවේ අපි දැක්කා පිට රටවල් වලින් බටහිර රටවල් වලින් නියෝජිත ඇවිල්ලා මේ ඒ කාලේ හිටපු ජනාධිපතිතුමාට බලපෑම් කරනවා. ඒ බලපෑම් කෙරුවේ ප්‍රභාකරන් සහ ඒ ප්‍රභාකරන් එක්ක ඉන්නේ ඒ නායක ටික බේරගන්න. ඒකට ජනාධිපතිතුමා එකතු වෙච්ච නැති නිසා ඒ බටහිර රටවලුත් වක්‍රව මේකට සහයෝගය දෙනවා. අපි නෙල්ස්බි සාමිවරයා කියන්නේ කවුද කියලා හිතලා බලමු. නෙල්ස්බි සාමිවරයා කියන්නේ අපේ රටත් එක්ක 1975 ඉඳන් වසර 40ක් විතර කිට්ටුවෙන් සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක්. එතුමා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මිත්‍ර සංගමයේ සමාජයේ කිටියට කටුළු කෙරුවා. විටින් විට ලංකාවට පැමිණියා. වර්තමානයේ එතුමා එම ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මිත්‍ර පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති හැටියට ක්‍රියා කරනවා. එතුමාගේ තර්කය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ එළිදැක්වුවේ 40,000ක් මැරෙන්න තරම් අවශ්‍ය සාක්ෂි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නැහැ කියලා. එතුමා කිව්වා එතුමාට ලැබිච්ච සාක්ෂි අනුව ඇමරිකාවේ අපේ ඇමරිකාවේ තානාපති ලංකාවේ හිටපු රොබර්ට් බ්ලේක් කියන මහත්තයා යුද්ධය අවසන් වෙන්න දවස් 4-5කට ඉස්සෙල්ලා එතුමා මාධ්‍යයට ප්‍රකාශ කරුවා සිවිල් පුද්ගලයන් මැරුණේ 4,000-5,000 අතර ප්‍රමාණයක් කියලා. ඒකම බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය බ්‍රිතාන්‍ය රජය එක්ක හුවමාරු කරගත්ත සංදේශ රහස සංදේශ එතුමාට පුළුවන් වුණා බ්‍රිතාන්‍ය අධිකාරිය මාර්ගයෙන් ලබා ගන්න. ඒවල තිබ්බ විස්තර අනුව එතුමාට ගණනය කරන්න පුළුවන් වුණා තර්කානුකූලව මේ අපේ හමුදා ඒ අවසන් අදිරිය කරපු සටනේ මැරිලා ඉන්නේ 7,000-8,000 අතර ප්‍රමාණය. ඒකිනුත් බහුතරයක් ඉන්නවා LTTE සමාජිකයන් කියලා. ඒකම කොළඹ තිබ්බ එක්සත් ජාතීන් සංවිධානයේ ප්‍රචාරය නොකරපු ලේඛනයක තියෙනවා ওই ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ඒගොල්ලන් දක්වලා. අපිට රජය විසින් දාපු කොමිෂන් තිබ්බා. එකක් උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම, ඊට පස්සේ මැක්සල් පරණගම කොමිසම, ඒකම සර් ඩෙස්මන්ඩ් ෆෙනැන්ඩුගේ වාර්තාව, එතකොට මේජර් ජෙනරල් හෝම්ස්ගේ වාර්තාව, ඔය වාර්තා හැම එකෙම ප්‍රචාර වෙලා තිබ්බේ
අපේ රටට අපේ සමුදා විසින් ඒ අවසාන අධිරියය කරපු යුද්ධය ඉතාම වගකීම් සහිතව කරපු එකක්. ඒකේ මියගිය සංඛ්‍යාව ඉතාම අල්ප ප්‍රමාණයක් කියලා. ඉතින් මෙවැනි වටිනා ප්‍රකාශයක් නෙස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කරපු එක මේ රජය අල්ප ප්‍රතිචාරයක් තමයි දැම්මේ. අඩුගානේ එතුමාට ස්තුතිවන්ත කිරුවේ නෑ හරියට. එතුමා වෙනුවෙන් යෝජනාවක් සම්මත කිරුවේ නෑ පාර්ලිමේන්තුවේ එතුමාට ප්‍රශංසා කළා. ඒකෙන් අපිට හැඟෙනවා මේ තියෙන සාක්කි මේ රට හරියාකාරව ප්‍රයෝජනයට නොගනී කියලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ තමන්ට විරුද්ධව යෝජනාවක් සම්මත කරගත්ත එකම රට ලංකාව හැටියට ඉතිහාසගත වෙලා තියෙනවා. ඉමීට පෙර කිසිම රටක් තමන්ගේ හමුදාව බේරගන්න කටයුතු කරුවා මිසක් ඒක පාවා දුන්නේ නැහැ. අපි දැක්ක මෑතකදී ඉංගලන්තයේ අගමැතිනි තෙරේසා මේ මහත්මිය තමන්ගේ රටේ හමුදාවන්ට විරුද්ධව මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයෙන් යම් කිසි චෝදනා එල්ල කරනකොට අවවාද කෙරුවා. තමන් වහම මේක නැවැත්වුවේ නැත්තම් අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයක තියෙන සමහර ඇග්‍රීමන්ට්ස් අපි අවලංගු කරනවා කියලා. ඒකම අපි දැක්ක ඉන්දියාවේ කාශ්මීර වලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත යන්න අවසර ඉල්ලුවා. ඒකේ රජය ප්‍රතික්ෂේප කරුවා. ඉතින් එහෙම වාතාවරණයක් යටතේ අපේ ඉන්න රජය මේ ක්‍රියාකරන විදිය ඉතාම නින්දසහගතයි. නාවික හමුදාවේ හිටපු ක්‍රියාකාරී සමාජිකයෙක් විදියට මට හරිම ලැජ්ජයි.